ලෝකයේ පැරත්ම ජීවයයි ජීවය උපදවන්නේ ගැහැනයයි ඒ නිසාම ලෝකයම ගැහැනියම් සුබ උදැසනක් අලුතිෙන් හිතන්න අලුතින් ජීවිතය ආරම්භ කරන්න අපි හැමෝම කැමදී සහ අලුතින් හිතනදේත් අලුතින් ජීවිතය ආරම්භ කරන දේත් අපි කළ යුතුම දෙයක්. ඉතිං ඒ නිසා අදද ප්‍රභාතය අපි වෙනස් විද්‍යියකට ඔබට කෙනෙන්න සූදානම් වෙන. අපි හැමදාම කතා කරන්නේ මේ සමාජය තුළ තියෙන දේවල්න්න හැබැයි අපි මේ සමාජය තුළ තියෙන දේවල්ලින් කොහොම දාළුතින් හිතන්නේ අපි කොහම ද අළුත් අවරුත්ක් පටන් ගන්නේ ොහොම අලුත් ජීවිතයක් අත කරන්න සූදානම් වෙනි කෙන කාරණාව අද ඔබත් එක කතා කරන්න අපි සූදානම් වෙනවා. ඉතින් අද දවස්සේද අපි ප්‍රභාතය තුලින් අපේ මාතෘකාව විදිහයට අපි තෝරගන්නන්නේ තව දවස් කිහිපයකින් උදාවන අප අලුත් අවරුද්ධ දෙ දහස් විසිතුන අවුරුද්ධ අපි කොහොමද අලුත් විදියට හිත අලුත්විදියට ආ කරන්න කියන කාරනාව තමයි අදාපි කතා කරන්න ඉති ඔබට ආරාධන කරන පෑක කාලයක් ප්‍රරාවට ප්‍රාතියක් සම කරැ ෙන්න අනුව එකක දශම හ අනො එකක දශමනාව සොදේශය සේෙන් ගේම ඔබට පුලුවන් අපි වාහනාව වගේ අපි නරබන්න. අපේ ෙස් ක් පිටුවසේ ඔබ ලන් දේශේ ස් බුක් පිටුවසේ ඔට පුළුවන් අපිිය නරබන්න ඒ වගේ තමයි අද මතක් කරන්න නේ ටිකක් පැදක ක් කර ොක ඔබේ. ඉදිරි අවරුත්ත ඔබේ තදස් විසිතුන අවරුද්ද කහොමද අරථවත්විදිහට. අපේ තියන මේ අවුරුද්ධ තියන අපි පරණ සිතුවිලි හැමදේ මයින්කර කොම දලුතෙන් ජීවිතය ගොඩනනාගන්න කියනද පිළිබඳ අපිතා කරන්න එතකොට ඔබට අද දවස්සේද ගොඩක් වැදගත් මාතෘකා වැදගත් තොරතුරු මෙතැන කියවෙන්න පුළුවන් එක නිසා ඔබ ගුවන් විදුලේ ඉදිරිඉඳගෙන අපි වාහගෙනන්නගේම ෆේස්බක් එකේ අපිය බලාගෙනන්න නිසා අපි ඔබ මතක් කරන කොලයක් පෑන කරගෙන ගුවන් විදුල ස්සර හැහිඉදගන්න ඉ දෙගෙන අපි වහන්න ෆේස්බු එකින් අපි යෝ බලන්න. ඉතින් ඒකත් එක්කම නතක් කරන්න ඕනිේ අද මේ විශේෂ කතා හට අපි ආරාධන කලා විශේෂ පුත්් කලෙක්ට. මමහිතන මේ මාතෘකාවට ඔහුට තමයි හොඳම තොනතුරටික ඔබට ලබා දෙන්න පුළුවන්. එනිසා තමයි අද අපි ඔහුව මේ සඳහා සම්බන්ධ කරගත්තේ. ප්‍රවීන මනෝ විශ්ලේෂකේ එක වගේම වරලක් ජීව වි්‍යාත්ඥයෙක්. ආචාර්ය සමන් වීරවංශ මහතා අයිබෝව නොබතුමන්ට අයිබෝ. ආචාර්යතුමන් ගැන මම කියන කොට මම කියනට අතර මම කැමති න මේ වැඩසටහන අතරතුර ඔබට දැනයි එතුමන් මේ සම්බධෙන් කොයිතරනම් ප්‍රීණෙක් වෙනවාද කියනෙ සහ මේ ප්‍රවීන මනෝ විශ්ලේෂකවරයෙක් විදිහට අපේ අලුත් අවුරුද්ධ අපිට අලුතින් පටන්ගන්න කොච්චරදේවල් ඔහු ඔහුගෙන් අපට ලබාගන්න තියෙනවාද කියන කාරනාව ඔබට වැටහහි මම එක කියනවට වද. දැන් ආචාර්යතුමවැනි අප මුද කිවගේ දස් විසිතුනවුදුරතිය දව දවස්කිහිපැ. තාಮත් ിක්മning දෙ ස් විසිතු ෞරද್ද පිගන්න බලාගෙනനിന്ന. හැම දෙනාේක සූදානම් වෙන කාලවකවනක් තමයි මේනේ හැම දෙින්ම අලුත් එන්න තම උත්සාහ කරන්නගේ වල් අලුත් කරා වෙන්න පුළුවන් ඇලුත් ඇඳම් ගන්නා වෙන්න පුළගේ හැමදේම කරනවා. හැබැයි දැන් ඒවත් එක් අපි ෞතික වශයෙන් අපි අලුත්තෙන වගේම අපි අපේ සිතු විි අලුත් කර න්නඕන අපිහිතන විදිහ අලුත් කරගන්න ඕනේ ඉතින්න ඒ නිසා අපි මේ කතා පහාරම්භ කරමු ම මුලිින්ම ැමති දැන් හැමෝම කෙනෝන අපි අලුත්තු හයට හිතන්නඕේ අපි අපේ පරණදේවල් ඇත් කර අළුත්තු විදියට හිතන්න ඕනි කියල්. මුලිම අපි පැදිලි කරම අපේ අ සන්නන්ටම මුකක් අපි අලුත්තුවි දියට හිතනවා කියන්නේ. ඔවුරෝනිම ඉතාම වටින මාතෘකාවක් සැලසුම් සහගතවෝ බත් එක්ක ඉදිරිපත් කරන්න ලැබීම වාසනාවක් කියල සලකනවා මම විශ්වාස කරනවා. ඔබට මේ සුබ අලුත්තවුරු දක් සඳහා ඔබ සූදානාම් වෙන අවස්ථාව. සුභ කියන්නේ අපි හැම වෙලාම කෙනවා සුභ කටයුත්තක් යන හොඳ කටයුත්තාක් නිමිත්තක් මේ හැම වෙලාවෙම මේ මොහොත නිමිත්තක් කරගත්තොත් සුභ කටයුත්තක් මේ මුහොතේ සිදු වෙනවා කියලා. ඔබගේ සිතුවිලි තමයි ඒ සිතුවිලි ඇතිවෙන්න හේතුව අදහසක් වශයෙන්ත බ ම මේ ඉදිරිපත් කරන්නේ යන්න. එ ලෝකේ හැම මනුෂ්‍යයෙක්ම සලසුම් සහගතව යමක් කොලොත්. ඒ සලසුම හරිම අපූරුවහට, රුවනිමල් අපිට ක්‍රියාවට නංවන්න පුළුවන්. මිනිස්සු වර්ග තුනක් අපි දකිනවා සාමාන්‍ය වශයෙන් ඒ මිනිස්සු වර්ගතුනෙන් පළවෙනි මිනිස් වර්ග තමයි අපිට මිනිස්සු ගොඩක් සලසුමක් නැතුව ඔහේ ජීවත්තන මිනිස්සු ඉන්න. නිදා ජීවිතේ එදි නිදා කාලබිව ජීවත් වෙන. තවත් මිනිසු කොට්ටහසයක් ඉන්නවා හරිම ලස්සනට සලසුම් කල්ල යාර ටුඩ කරන්න ඕන ලිස්් එකක් හදාගෙන තමන්ගේ සලසුමන් හරි අපූරුවට ක්‍රියාත්මකගන්න. තවත් මිනිස්සු කොට්ටාහසයක් ඉන්නව සලසුම් කරා නමුත් මේ ක්‍රියාවට නංවන්නේ නැති අය. තේ මේ මිනිස්සු අතර අපි අද ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ, කාන්තාවන් සහ දරුවු. අපිට එක ලේසිහෙම කඩා ගත්තොත්, එකයනේ පුරුෂිපක්ෂය නැතුව අනොවෙයි අයට මේක සබන්දුන්නොත්. අර කාන්තාවන් සහ දරුවන්ට හොඳ ශක්තියක් ජවයක් ලබා දෙන්න ඔබටත්. ඔබගේ ජයි ඔබ මොරල්ල එකට ඩිවලප් කරගන්න සංවදධනය කරගන්න මේක හේතුවක් වෙනවා එයින්ද අපි හැමවෙලාම සුභ කටියුත්තක් සුභාලුත් අවුරුද්දක් සුභ දවසක් සුභ මොහොතක් ලංකරගන්න නම් ඔබ තුළ පුදුමාකාර ලෙස ඔබගේ ඇතුලාන්තය ඒ සුභ අදහස් වලින් පරිපිවරණ වෙන්න ඕන යිඩියාහස් කියේන එක දැන් අපි අද දවසම මේ පැයම ඔබට දෙන්නේ අදහස් මේ අදහස් බගේ අහසෙ එක ගැටෙන්න්න පුළුවන්. විද අදහස්සෙක ගැටෙන්න්න පුළුවන් අප ඒතකොට කියෙනවා මතයක් කියලා මේ මත දිගෙන්දිකටම දිගෙන්දිකටම මත ගැටුම් ඇතිනොව යන්න පුුවන් තත්ෙට ඔබවා ඔබ දිවලප්පුනොත් සංවර්ධනය වුනුත් අපි කෙන ඔබ විශවාස කරනවා කලේ කෙනන ඔබගේ ආාත්ම විශවාසය හොඳින් ගොඩ නැගිලදැන්. අපි ඒවා අදහස ඉදිරිියට අරයි යන්න මේ අදහස දිගින් දිගටම දිගින් දිගටම යනකොට ඔබ දන්නම නෑ මේ අදහස ක්‍රියාවර නංගන්න ඔබ පෙළඹෙනවා මෝටිවේශණ එකක් ඇති වෙනවා මේ පෙළඹවීම තමයි දන්නෙමන ඇතුව ඔබ විශ්වාසය තුළ ඒ පෙළඹවීම තුළ ඔබට ආශහිතෙනවා අලුත් අවුරුද්දේ මේ මම සලසුම් කරගත ක්‍රියාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්ම කරන ඔබට ආසතනවා වෙනස් වෙන්න ආසේතන අලුතුදිට දකිින් ආසහිතනවා. ඩිසාය කියල කියෙන නමේ ඩිසාය කැරැක්ට එකක් ආසහිතන කැක්ට එකක් දැන් සැලසුම් සහගතව ගොඩ නගාගත්ත දේවල්. ඔබ විසින්ම විශ්වාසය මත ආත්ම විශ්වාසය මත ඔබ ආසකරන විදිහට කරන්නත් සහකනවා. ඔබ දන්නමනෑ ඔබගේ ජාවය පෙළඹවීම අපි කෙනකට මොරාල් කියලා. රල්ෙක දියලප් කරගන්න හැකියාව ලබෙනවා. තින් ඔබ උබට අන්න ඒ අවස්ථාව සමයි අපට ධනාත්මක චින්තනය කෙනක වටින්නේ. රුවනිමා මේ ධනාත්මක චින්තනය කියන්නේෙත් මේ සුභ කටයුත්තක්. ඒ කියන්නේ අපේ ලෝකයේ හැම සිදුවීමක්ම හැම ක්‍රියාවම ගත්තෝ දනහා එෙන විදිහිට බෙදෙනවා. හරි බැට්‍රියක දෙපැත්තක් වගේ දන්න සහරින ඒ යනේ අපිට ඕනම ඕනම ක්‍රියාවක් ගන්න උස මහත කොට උස වගේ කැනෙ අපිට දිග පලල වගේ ඒවගේම ලාබ අලාබ යස අය නිින්දා ප්‍රසන් සර බුදුජාන් වහන්සේ අටලෝ දහමින් විස්තර කළේ මේ ලෝකතියනමි දිවිද්‍රවභාවය දෙපැත්ත. මෙ දෙපැත්ත පිළිබඳව තියන අවබෝධයක් එක මේ ලෝකී තියෙන හැම ශක්තියක්කම ගලාගෙන යනවා. කම කලාගෙනෙන ශක්තියන් විදදුච්චුම්භකකිරණා වගේ ඇයි අපට ඇද ගැනීමේ ශක්තියක්තිය නො දැන් අප තුළ අපේ බ්්‍රේන් එක තුළ දැන් අර ජවයෙන් තැන්පත්වෙනකොට අන්න අපි ඒවට කියෙනවා සිතුවිලි කියලා. දැන් අරබාන්න අදහස තමයි මුලදියාවේ දැම් මොලේට ගිය සිතුවිල්ලක් වශයෙන් ඒ සිතුවිල්ල ධනාත්මක කරගන්න පුළුවන්න්නන් අපිට ධනාත්මක කරගන්නවා කිය කියන්නේ අ අපිට යස් විකෑන් අපිට පුළුවන් මේ කරන්න මම මට පුළුවන් මම අනිවාරිමේ දේ කරනවා මට ඉගෙනගන්න පුළුවන් මට පාඩම් මතක ශක්තිය වැඩ දියුණු කරගන්න පුළුවන් මට දියුණු වෙන්න පුළුවන් අන්න අපි කනාර සස්වයන් යෝජනාමගෙන් කරන්නේ මරමි ධනාත්මක චින්තනයේ සිතු විලි ශක්තිමත් කරන එක. ඔබ දන්නම නෑ ඔබගේ මොලය ඒ විදිහයට ශක්තිමත් වන ගමන් රුවනිම මොකද වෙන්නේ අපි දන්නේම නැතුව සංකල්ප කන්සප් කියනවා බ්‍රේන්් එකේ තැන්පත්තෙර. මෙ සංකල්ප තමයි ආකල්පයක් බවට පත්ත මේ ආකල්පත් ධනරන විදිහයට ආයිබෙදෙනවා. මේ ආකල්ප ඉදිරිට අරයින්න නම් වැලිුස් කල ජාතියක්තිේ නො. වටිනාකම් සාර්ධර්මෝලින් අර ආකල්පය හොඳට කැලතෙන් නෝන. කැලතුන්න හම අපි දන්නෙමනේ අපි පිට කරන්නේ වන වියට අප අරාදහස පිට කන්න ඔවු මටපුළුවක්. මූුණේ හැඟීම්මොලින් ඇස්තුළ සම්බන්ධතාවෙන් වචනෝලින්. ඇවුන් කන්දීමින් මේ පංචේන්ද්‍රී ඇතුළින්ම අරාපී අපේ සංකල්පය ආකල්පය අ බවට පත් කල්ලලා ආකල්පයේ වචන ලෙස්ස ක්‍රියාත්මක කරනවා. මේ වචන වාචික වෙන්න පුළුවන් අවාශික වෙන්න පුළුවන්. වචන දන්නම නැතුව ක්‍රියාවබාට පත්වෙනවා ක්‍රියාව දන්නෙම නැතුව ඔබගේ චරිතේ බාට පත්වවා. දැන් ඔන්න ඔට චරිත සසාහතික දෙන. ඔයා දැන් හරි වෙනස් කෙනෙක්. ඔය හරිට ඉස්සර වගේේ දැ හරි පොසිටියව් කරක්් එකක් වෙලා. සුභවාදීවිදිටහි දෙෙනවා. ඔයා ස්රතිිච්ච කම්මලි ගතය දැන් ඔයාගේ මොනි චුට්ටක්ත්නෑ හරි ක්‍රියශීලි යා දැන් හරි ප්‍රසන්නයි. මිනිස්සු ඔබට චරිත සහතික දෙනවා. අන්න ඔබගේ දයිවේ වෙනසේතරයි. අන්න ඔය සංකල්පය තමයි සුබ බාදී ධනාත්මක චින්තනය කෙලා අපි හඳුන්නන්. එන ඕනම කෙනෙකුට මේ අවුරුද්ධේ දයිවේ වෙනස් කරගන්න නං රුවනිමක් කරයුත්තේ සැලසුමක් සකස් කරගන්න. ඒ සැලසුමට තමයි අදවබට අපි ආරාධනා කරන්නේ. ඔබ පාසල යන්න දර්වයෙක් නම් විශ්වවිද්‍යල යන තරුණ තරුණයෙක් නම් ොන තරහතිරමක කෙනෙක්වුවත් කාන්තාවක් විශේෂයෙන්. ඔබ අදදවස සලසුම් කරන්න අපිත්ක එකතු වෙලා මේ පයි ඔබගේ ජීවිතය හැරෝම් ලක්ෂයක් කරනව අනිවාරෙන්ම කරන්න පුළුවන් අප කරලන්න පුළලා ආචරිතම දැන් අපි ඔය සැසුම් කිරීම ගෙන කතරම තති දානාත්මක චින්තනයක් එක් මටපපු ප්‍රශ්නයක් තමයි දැන් අපි හැමෝම හිතනවන අපි නාත්මකව හිතන්න ඕනේටපසේන ආකල්පටි අපි චරයාවට ලක්කරගත්ත හම තමයි අපේ ඔය අපි ධනත්මක අපේ චරයාව වෙන. හැබයි සහර වෙලාවට කෙනෙක් දැන් හිතනව මට පුළුවන් මම්මික කරන කියලා හැබයි ආයක චර්යාවේ ඒක ්‍රියාමක කියරලන ගහම සහර කෙනෙක්ට එක බැරිවෙනවාන ඇත්තරම එක මැලිකමක් වගේ දෙයක් එකෝ බයක් එන්න පුළමමකරුත් සමාජ මොුණවා හිතයිද. ඒ වගේ මේ ආකල්පයක් ඇතිවවෙන්න පුළුවන්. ඇයි අඇතටම ධනාත්මක චිින්තනය තිබිලත්. සමහරයට ඒක ක්‍රියාවට නංවන්න බැරිට. ප්‍රධාන වශයෙන් මෙ මේ දී තමයි අවශවය නිරුවනිම? අපි ඒක හඳුන්නනවා සතිමත් බව කියලා. සිහිය කියලා. මෙ සිහිය සතිමත් බවට ඉංග්‍රීසියන් නව මයින් ෆල්නස් කියලා. මේ සිහිය කියන්නේ සතිය කියන්නේ මේ මොහොතේ. ඔබ මොනවගේ මානසික තත්ත්වල එකද ඉන්න කියලා ඔබට තියෙන ස්වන් අවබෝධය එකර අයිමෝෂන ඉන්ට ලජන්ස් පැත්තයෙන් ගත්වොත් භවාත්ම බුද්ධිය කියන්නේ හදවතය තියෙන බුද්ධියන මේ හදවතය කියන්නේ හර්ද ශක්ෂි හා බැදෙනවා. ඔබගේ හර්ද ශක්ෂිය දන්න ඔබ මොනාද කරන්නේ කියන්නේ කතා කරන්නේ ඔ මොනවිදියටත හැසිරෙන්න්නකෙල් මේ හර්ද ශක්ෂිත් එක්ක අපිකට කියන උදදු සිත කියය දැන් ඔන්න ඔබට ධනාත්මක චින්තනය ඉගෙන ගන්න කොට සිත පිබව ඔබ හොඳවබෝ. යක් තියන්න ඕනේ අපි බදුජණන් වහන්සේ අපිට පැදිලිව හොන්ඳටම විශ්වාසයෙන් කියලා දිර තියනව එවඩතින්නේ ස්මයින් මනෝපු ්භං ගමා දම්මා සිත සෑම දේකටම මුල්වේ කියලා. එන මේ සිත්ත කියන්නේ කුමක්ද. සිත කියන්නේ මගේයාලුවනේ මේ අපේ හදවතේ නාරම්භ වෙලා අපේ මොලේ ක්‍රියාත්මකවන ප්‍රධානම බලවේගේ බලයට අපි කෙනවා සිත කියලා. එක හරියට විදුලිය වගේ කරන්ට එක වගේ. මේ සරිරේ සෑම තනකම මේ විදුලිය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකට තමයි අපි ජවය කියන්නේ. ඔබ යම් කිසි හයකින් අර රිනාත්මක සිතිවිලි මට බෑ මට කවුරුත් ආදරේ නෑ මට ඉගෙන ගන්න බෑ අද වැස්ස. අද හරි අඳුරුයි හරිය වගේ සිතුවිලි රිනාත්මක ආව ගමන් මේ රිනාාත්මක සිදවිලි බ්‍රේ්ණට ටක් ගාල ඉක්මනින් ඇදිල එෙනවා මේ ධනාත්මක සිතිවිල්ලක් ඇදිලන්න ටික වෙලාවක් ගන්න දැන් ඔබ කෙතරම් සුබවාදී ධනාත්මක සිතිවිල්ලක හිටියත් එක එක පාර ප්‍රතිඵල දෙනෙ නෑ එක යන මම උදහරණයක් වශයෙන් කිව්වොත් ඔබට මම ගැන විශ්වාසයක් ආදරයක් ඇතිවෙන්න ටිකකාලයක් යැනවා නමුත් ඔ ඔබට මම ගැන තරහක් සැකයක් ඇතිවෙන්න චර වෙලා යන්න ෑනේද. අන්නඒ ඒ ආකාරෙන් තමයි ධනාත්මක සිතුවී ලකට ටික වෙලාවක් යනවා ඒක ඔබ පිළිගන්න ඕනි. අන්න ඒදේ එකපාරභ ශෂණිකව ඔබට ලැබෙන නෑ. ඔබ ධනාත්මක සිතුවිල් ලක්ක ඉන්නකොට ඔබට බාධකවලට මුහුණ දෙන්න සිදු වෙනවාමයි. එහහින්දම මේ බාධක අභියෝග හොඳට ඔබ අධ්‍යේනය කොළොත් අන්න ඔබ අලුත් අවරුද්දට සලසූම් කරන්න හොඳම පුද්ගලයා බෞට් පත්ව වනා. ඉස්සල්ලාම ඔබ සැලසුම් කරනකොට අලුත් අවුරුද්ද. ඔබට තියෙන බාධක මොනවද. ඔබට තියෙන හිරිහැරමොනවද. ඔබට තියෙන තඩචන මොනාද කියලා මිනිත්තුපහක් දයක් කොලයක් අරගෙන ලියන්න බලන්. එතකොට ඔබට දැනේ ඇයිමට මේ බාධකාේ. ඇයි මට මේ තර්ජනාවේ. ඇයි මට මේ වගේ හිරිහර කළේ. අන්න එවිට ඔබට දැනවා ඔබගේ සිතේ තියෙන ශක්තිමත්භාවයේ දුර්ුවලකම් ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඔබ සැකින්ජීවත් වනා කයින්තයෙන් ජීවත් වනාා ඔබ පිළිවෙලට වැඩ කර නෑ වැඩකල් දැම්ම නද ඔබ අනිත් අයගේ සහයෝගය ගත්තෙනෑ අ ඔබගේ මුද්දු කුසලතාාවල තියෙන අඩුභාවතුළින් දුරලතා දුර්වල පුද්ගලයෙක් බවට ඔබ පත් වෙලා එනේ දුර්ුවල පුද්ගලයෙක් ඒ දුරුලතා හොඳින් අඳුනගත්තොත් අර තර්ජන හොඳින් අදුර ගත්තොත් අන්න ඔබට සලසුම් කරන්න හොඳ අවස්ථාව ලැබෙනවා එන අවරුද්ධ ජනවාරි පැළවෙඳ මට හොඳ අවස්ථාවක්. ලබන වසර මට හොඳ අවස්ථාවක් ලබන තුන්මාසේ මට හොඳ අවස්ථාවක්. එනමී ඔපචනට ඒ ගැන හිතුවොත් තුළ දැවන්ත ශක්තිීන්තිෙන රුවනිමා ඇත්තේමයි අපි කොච්චර වාසනාමන්තද කියේතුත් ඇයි අපිට ඇස් දෙක් ලැබුණ ලෝකයේ මිියන අනෝ හයකට වැඩිය ඇස් අහිමි මිනිස් වන්නවා. එනම් අපිට මේ ඇස් දෙකක් ලැබුණ මේ ලෝකයේ ලස්සන දකින්න නේද. මේ ලෝකයේ යත්ථාර්ථය අවබෝධ කර ගන්න නේද. අපි චක්කු විඤ්ඥානය කියලා කියන්නේට. ඒවගේ අපිටයි කන් දෙකක් ලැබෙනි. ලෝකෙ බොහෝ අය ඉන්නවා බිහිරී. ්‍ර ආබාද සහිස නමුත් බට හොඳට දැන් සවන් දෙන්න පුළුවන්. දැන් ඔබගේ සිත ශක්තිමත් කරන්න ධනාත්මක කරගන්න මේ ප්‍රභාතය වැඩසට හනම හේතු කරගන්න පුළුවන්. අනික තමයි ශ්‍රවණයකයන්. ශ්‍රභනයකයන සෝතවිජානය ශක්තිවන්ත ලෙස දැවන්තකරගත්වොත් ඔබට එනවරුද්දේ හොඳට සක්‍රීය සවන් දෙන්නෙක් අපි නවා ඇක්ටියව් ලිස්ම කෙනෙක් වුණොත් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒවගේම තමයි ජිව්වා යන ඔබගේ වචන ප්‍රියවෙන්න ඕනේ පොසටිව්වෙන්න ඕනේ ය සයිකෑන් ඔු මට කරන්න පුළුවවා ම උත්සහ කරනවා. මම අනිවාරයම මේ දේ කරන්න පෙළබෙනවා. අන්න ඔබගේ වචන තමයි ඔබගේ ක්‍රියාව බාට පත්ටවෙෙන්. එවගේම ගාන කියයන ඔබගේ මේ සුවද ඔබගේ සොස්සනය සතිමත් බව. ඇත්තෙම මේ ආශවාස ප්‍රශ්වාසයකන ඔක්සිජන් සාන්ද්‍රණය අපේ ශරීරයේ බැලංස් කරගන්නන අප එකට කෙනවා සති මත් බව කියලා. මේ හොඳට හුස්මගන්න නිවරදිව හුස්මගන්න පිළඹවීම. අපි කවුරුත් අපි ජීවත් කරන මේ හුස්ම ගැන අවධානයක් ොමු කරන්නේ ෑන නමුත් අපේ බෝස තණන් වහන්සේ මේ හුස්ම ගැන අවධානය යොමු කළ තමයි ධනාත්ම ක ලෙස තමන් ජීවිතේ ඇට ලේ මස් නහර දියවෙලා ගියාත්. බුදු වී මෙස මම නොනගෙටිමි කියලා අර ඒ පොසිටියව් සයිකලජියකේ මුල් ආරම්භය ලබා දුන්නන්නේ එනම් අපේ මුළු ශරීරේපුලම හොඳ මානසික තත්ත්වයක් ධනාත්මක චින්තනයක් පොසිටවෙන්න නම් අපේ මේ හයිබපු තැලම සඇමැක්්ඩලාව හිපෝ කැම්පස්කය ගොඩක් ආයතනති නොමේ බ්්‍රේන්් එක මොලයේ. මේවා සක්ක්‍රීය වෙනි ඔක්සිජන් හොඳට ලැබුණොත් එතරයි. ඔක්සිජන් හොඳට ලැබන්න නම් අඩුම වශයෙන් ඔබ දවසකට විනාඩී විස්සක් තිහක්වත් මේ සතිමත් බව බ්‍රීධිනක්සසයිස් කරොත්හෙම. ඔබගේ මානසක ශක්තිය ධනාත්මක චින්තනය වැඩිදිවුණ වවා. ඒවාගේම මතක ශක්තිය වැඩිදිදියුණනවා. ඔබගේ සිහය වැඩිදිියවුණවා කල්පනාව වැඩිදිවුණනවා මේම හොතේ ඔබ දකින කියන අහන දේවල් පිළිබඳවර පොසිටියව්ව හින්න පොරදුවනවා දැ දක්කනේද පොස්ටිය සයිකලොජිත් එක් මයි ෆල්න ස බන්ධ වෙච්චයට එතකොට අපිට ඒ වගේ මානසික තත්ත්වයක් ාවවත් අපි කෙනවා අභිමානවත් පුද්ගලයක් කියලා අභිගන්න උසස් මානයකයනෙ මැනීම අපිට මේ අභිමානවත් සතිමත් පුද්ගලයෙක් තමයි ලබනවස්සටට ඔබ සලසුම් කරලා අරගෙන යන්න අවශ්‍ය. නැතුව අර ඔබ කිව්වගේ එරුවනිමා කිව්ව වගේම ඉක්මනින්ම අර නෙගටිවුස් අපිළඟට ආව ගමන් අවමානයට රක්කයෙනවා. අව කියන්නේ අඩු මානයකයන්නේ මැනීම. ඒ වගේ අධිමානයෙන් මත්වෙනවා. අධි වර්ශාපතනය අධික සීතල අධික ජලගැල් මහානි කරයි වගේ. මේ දෙපැත්තම මානසික රෝග. එම මයින්ඩක වවස් අපි බ්‍රේන් වවස් බැලන්ස්ව යන්න නං. මේ බැලන්ස් බවතුළ අර මයින්ෆුල් නස් වෙන්න නම් සති මත් වෙන්න නම් අන්න ධනාත්මක චින්තනය නිවරදිව ක්‍රියාවට නංගන පුද්ගලයකෙනවා. එසේ නොමති ව වෝත් අර රුවනිමාකිව් ආකාරයට ඔබ මේ කොච්චර ඇහැව්වාත්. මේවා ක්‍රියාත්ම කළාත් ෂනිකව අපි ටක්ගාලා වෙනස් වෙනවා. එ හැමදීම වෙනස් වනසුලුකිෙන සත්‍යෙත්තු බවබෝධ කරගන්න ඕනේ. ඒැනෙ හැම දෙයක්ම වෙනස් වෙනවා හැම මොහොතන නමුත් ඔබ අවබෝධ කරගන්න ඕනේ ලයිෆ සෑ එකෝ කියල්. ජීවිතේ නෙ දෝම් කාරය. ඔබ කියන්නේ මොකක්ද කිය දේ තම ඔට ලැබන්නේ. ඔබ දකින්නන්නේ මොකද දකිනදේ ඔබට ලැබෙනවා. ඔබ හන්න්නේ මකක්ද අහනදේ ඔබ කියාත්මක කරන්න. එහින් ද ඔබ සුභවාදී ලෙස හිතුවෝත් සුභවාදී ලෙස දැක්කෝත් සුභවාදි ලෙසේ ඇහු්වෝත් සුභවාදී වචන කතා කලොත් ඔබට ලැබෙන ප්‍රතිඵලය ගැන ආයි ප්‍රශ්න කරන දෙයක් නෑ. එහින්දම් මම ඔබ ගෙන්ිල්ලි මක් කරන්නවා ලැබනවස්සට හොඳට සැස්සුම් කරන්න නං දැක්මක් ඇතුව යන්නනම් ගම නාන්තේ පිළිබඳ අවබෝධයක් යන්නනම් කොල අයිපෑාණයාරගෙන ඔබට සිහින හතක් මම කියලදෙන අද දවසේ මේ සිහින හත නිවරදිව සැලසුම් කරන්න දරුවෝ පවා කාන්තාවපවා පෙළ ගැසෙනවනන් අනිවාරම ඔබගේ ජීවිතය සාර්ථක වෙන අලුත් අවුරුද්ද ඔබේ දේවල් හැමදේම සාර්ථක කරගන්න අපි ධනාත්මකව හිටමු අපි obධ අපන්න ඕ තු suම කිය. අප පු රndi සින්න ke මkan දm হা දාව so දते. m බෝ ද අප තාndi na.. සන ඇස්තියෙන්න්නේ හොඳ දේවිතරක් දකින්න මේ ලස්සනකන්තියෙන්න්නේ හොඳදවිතරක් හහමුව

प्रभातया अद प्रभातया ද තු ව ර හ ති ර කරන ද විසි තු වරු හොම නත්ක සැසම් කරගන්න කියන කාරනාව තමයි. අපි ඔබට දැනුවත් කරන්නේ එවනුව අපි සම්බන්ධකෙන සිටින ්‍රීන මනො විශලේෂක වරලත් ජීව විත්‍යත්ඥ ආචාර් සමන් වීරවංශ හතාව. චරි තුම ැන් අපි ක හොම ගන්න හො න රන එක තෙක්ක දෙැන් අපි අපි අසන්නන්ට අපි ඔබහර කියපු සිහින හත. පි කොහොමද සලසුම් කරගන්නේ දෙදස් විසිතුන වරුද්ද. අපි කොහොමද දනත්මකව සලසුම් කරගන්නේ කියනෙ කරනාව දැවත් කර. මේ දැන් සිහින යිහවෝ ද්‍රීම් කියන මට සිහිනයක් තියනවා. මේ සිහිනට මම ලඟාවෙන්නේ කොහොමද කියන එක ඔබට සැලසුම් කරගන්න තමයි අපි උදව කරණයන්. එහනම් ඔබේ ඉස්සෙල්ලාම් හිතන්න ඕනේ. මේ සිහින ගැන්න කතාකරන්නකට මම. ධනාත්මක චින්තනය අධ්‍යනය කරන පුද්ගලයෙක් අධ්‍යයනේ කර පුදගලෙක් සහ වසරතියකට අධිග කාලයක්. මේ ශේත්‍රය තුළ සිටින්න ජීවත්වන දහස දහසක් මිනිසුන් සමඟ ඒ අයගේ සිතුවිරීවලට වෙනසක් ඇති කරන්න බලයක් දුන්න පුද්ගලෙක් පාශයෙන්. මම දකින්න ධනාත්මකචින්තකයානෝ තමයි අප බුදුරජාණන් වහන්සේ. මේ බුදුජාණන් වහන්සේගේ පැහැදිරීම මේ ධනාත්මක චින්තනය තුළ විෂන් එක ගැන දැක්ම ගැන හොඳින් පහදලදී රති නවා. පලවිනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුනතිනො ආරෝග්‍යා පරමාලා බාකය.කැනි නිරෝගිකම්ම නැතිනම් කිසි මලාභයක් කිසිම දෙයක්කින් වැඩක් වෙනෙ නෑ. ඔබ ජනාධිපති වුණත් ඔබ ආයතනය ප්‍රධානයෙක් වුණත් ඔබ නිලියෙක් වුණාත් නළුවෙක් වුණත් විද්‍යාශඥයෙක් වුණනත් මහාචාරයෙක් වුණත් ඔබ ශාරීරීකව මානසිකව නිරෝගී නොවී කිසිම් පලක්වෙෙනෙනේ. එහින්දා ඔබට එනවුරුද්ධ සලසුම් කරන්නකොට එන අවරුද්ධේ මුල් මාසතුන මාසතුනෙන් තුනට ඔබ අවරුද්ධ සලසුම් කරන්න ගත්තොත් අපි මුල් මාසතුනට ඉස්සල්ලා සලසුම් කරම්. මුල් මාසතුනේ ඔබට පොළුවන් ඔබගේ ශරීරයට ආදරය කරන්න පුද්ගලයෙක් බාට පත්වෙන්. මේ ශරීරය ලෙඩවුුණොත් මේ සිත ලෙඩවුුණොත් ඔබටයින් පලක්වෙෙන නෑ. එහින්දා මේ මාසතුන සැලසුම් කරන්න ඕනේ ඔබ ඔබගේ ශරීරයට සිතට දැ මම කියන පුද්ලයක් ගොඩ නැගිලතියෙන සිතයි කය එකතුව. මනෝපු භංගමා දම්මා එවෘතින් ස්මයින් සියට අනෝනමයයි දසම නමයයි නමයයි නමයක්ම සිත. ම් සිට බිදුව දසම බිදුව බිඳදුව එකක් වගේ ප්‍රමාණයක් තමයි කයතය. ඔබ එක හොදාකාර දන්නවා ඔබට බඩේ අමාරුවක් ඇදුනොත් ධතේ කැක්කුමක් ඇතුනොත්. ඔබ මොන ලස්සන නිඩියක් වුණනත් මොන රෝග විසේ සක්නියෙක් වනත් ඔබ ලෙඩවන ගමන් ඔබගේ සිත ටක්ගල වැටෙනවා. එහ ශරීරය කියන්නේ හරි පුංචි සිින්දු දෙයක් ටක්ගාල ලෙඩවෙනවා මේ ශරීරය. එන්න මේ ශරීරය නිරෝගීව තබා ගන්න නම්. ඔබ කළයුත්තේ මනවාද නොකළ යුත්තේ මනල වත්ශුදඩඩ අන්න ඒ ලිස්ට එක මුල් මාසතුන්ට හදාගන්න. මං උදහරණයක් වශයෙන් කියතොත් දැන් අපි ගොඩක් කයපි දකිනවා තමන්ගේ ශරීරය එක්කෝ කෙසඟායි එක්කු ගොඩ මහතායි. මේ තර බාරය. ඔබ දන්නව මේ BM.මයි කළලාගයක් තියෙන. එම් ඔබ ඉස්සල්ලාම දැනුවත්වෙන්න ඕනේ මේ බයෝමාස් ඉන්ඩෙක්ස් කියන B.මයි කෙන. අගේට ඔබගේ බර තියෙන්නේෙ. ඒත් සරිලන උත්ස පිළිබඳ. අපි ගොඩක් අය හම්බුවෙනකොට අපි හනෝඔයාගේ උත්සකීය දෙ කියලා දන්නේ. බරකහදකිනො දන්නේ. ති මොකුට දජීවත් වෙලා තමන්ගේ බරවත් දන්න ඇව. බරවත් මනින්න තරන් තමන්ගේ ශරීරයට ආදරයක් කල නෑ. එත එහින්ද, අද ඉඳං ඔබ උත්සාහ කරන්න මේ බ.මයි අගයක් තියෙනවා. ඔබට ගොඩක් රෝග හැදන්නේ ඔබගේ බර උසට සරෙන ලෙස තිබුුණු නැත්නක්. එහින්දා උසයි බරයි අතර අනුපාතය හොඳින් අවබෝධ කරගෙන මේ පිරිබඳව දැනුවත් වෙලා ඔබ ගන්න ආහාර ඔබ කරන ව්‍යායාම. ිබඳව හොඳ අවබෝධයක් මොුණ ආහාරද මම ගන්න කොච්චර මම ජලේපානය කරන්න හොද කොච්චර වයාම කරන්න ඕනද මගේ දට්ටික සුද්ධ කරගෙන තියෙනවද නැද මගේ හම පිරිිබඳව ම ස්නානය කරන්න එක ගැන මම අදින ඇදුම් පවා පිළිබඳව ඔබ යම්කිසි සලස් මක්මුල් මාසතුනට ඇතුල් කරගන්න ඕනේ ගී අවුරුද්ධට වඩා ජනවාරීඳං මාර්ත්වෙනකොට මගේ සැබෑ වෙනසා දෙැම්ම ගේ දුරලතා අඳදුරගත්තා මට තින අභියෝගාව අන්ද්‍රගත්තා මේ අුරුද්දේ මුල් මාස තුන මගේ ජීවිත සැබෑ වෙනසක් ඇතිවෙන. මගේ ස්ොරූ පේ පවා වෙනසක් ඇතිෙන අවුරුද්ධක්. එනම් එක ඉලක්ක සහගතව ස්මාට් කියනක් සංකාල පෙට අනුව. ඉතිං ඔය හදාගන්න ඕනේ ඔයගේ ශරේ මොනගේ තත්ත්ත්තුවා ගෙනයන්නේ කියලා. ස්මාර්ට් කියන සංකාලපයෙන් කියන්නේ ස්කන ස්පේසිපේක්. එ කියන්නේ මනින්න පුළුවන් මෙෂටබල් ඒ කිය ආර්කනරිලවට ඔබට අදාල ඒකැනෙ ඇචචූ ළඟාකරගන්න පුළුවන් ට කිය ටයිම් බොඩ් කාල සීමාවක් දෙනවා. එනම් මේ ලැබනවසරේ මාර්තු තිස්සෙක් වෙන්දා වන විට ඔබ ඔන්න සලසුම් කන්නවා. ඔබ මෙන්න මේ දේවල් කරනවා මේ දේවල් නොකරනවා. මේ දේවල් ආහරයට ගන්නවා මේ දේවල් ආහරයෙන් ඇත්වෙනවා. හෙනම්, ගේ ශීරයේ පිළිබඳව ඔබට හොඳ දැක්මක් දැන්තියෙන විෂන් එකත් අපි කරකිනවා දැක්මක් කියලා යන පාර පිළිබඳබ ගමනාන්තය පිළිබඳ අාවබෝධයක් ඔබට සතුටන් මේදේ ආරම්භ කොළොත් සුබවා දිවහිතවොත් ඔබගේ ශරීරයේ නිරෝගී තබා ගන්න පහසුයි එනං ලෙඩක් නැති ශරීරයක් කියන්නේ සිතන්න පුළුවන් ශක්තිය වැඩී නේද එනං ශරීරයේ නිරෝගි කරගත්ත ගමන් ඔන්න මනස නිරෝගී වෙනවා. එකන් මනස්්‍ර දැන්ව නාහර දෙනවා අපි දෙවන එක තමයි දෙවැනි විෂන් එක අපි කොමද අපේ සන්තුෘට්ටි පරමන් දනන් මනස සතුටින් තබා ගන්න. සියයට අනුව නමයයි දසම නමෑ නමයක්ම සිත. එන සිත අපි දූෂණය කර අපි ළඟ තිබිචි දුර්ුලතා ගත්තව තරහයනයක, කේන්තිය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තන්හාව, නේද! මි හැම දෙයක්ම මනාදෝනේ. ඇයි අපිට කයින්තියන්නේ අපි බලාපොරොත්තු වෙනදී නොලබෙනෙහින්ද. එනම් ඔබ අවබෝධ කරගන්න ඕනේ සතුට කියන්නේ ඔබ මත ඔබගේ සිත මත පදනාම් වෙච්ච දෙයක් මිස අ අයගේ සතුට ඔබේ සතුට නොවෙේ. අන්න අය සතුට වනාකාරය වෙනස්. අන්න අය බලාපොරොත්තු වනාකාරය වෙනස්. එහින්දයි බුදුහාමුදුරෝකිව්වේ නානත්ත කාය නානත්ත සංඥා කියලා. ඉඳ ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ විශෂම සමාජයේ කිසි කෙනෙක් ඔබේ සතුටට කැමති නෑ. ඔබේ සතුට තින්දවාරග සතුට කියන්නේ හරිට සමනලයෙක් වරි. සමනලය ඇවිල්ල වහන්නේ සුවද කුසුම් වලට ඉතරන නෙද කොච්චර ලස්සන වනත් සුවද නැත්නම් වැඩක් නෑන මේ සුවද තමයි වන්න ඔබගේ වටිනාකාන් කියය. වටිනාකම්මොල්ට නෝ වැලිය ස් කියල සාර්ධර්ම කියලා ඔබ කරුණාවන්තනම් දයාව කරුණාව මෛත්‍රියය සෙනෙහස පරිත්‍යයාගේ කණ්ඩායම් හැගේ නායකක්්‍යයමවැටකිනො පිසාරධර්ම කියලා. මේවා ඔයාළඟ තියෙනකොට ඔයා දන්නෙමන සතුට ඔබලඟටේෙනම්. සහකම්පනි ඔබ ළඟ තිබච්ච ගම සතුට ඔබලඟටයෙනු. මෙ සතුට එන්න නම් මගේයාලුවනේ ඔය අනිවාරයෙන් ඔයාගේ සිතට අදයිනං පෝෂණයක් ලබා දෙන්න ඕනේ එකයි මකි වර සතිමත් බව වචින වකින්. ඔබ කව් දමුණ වද කරන්න. හුයුවා ඔබට දැනෙන් ඕනේ ම මනුෂ්‍යයෙක් ඇයිමට ඇස් දෙකක් ලැබුණේ. මීලෝකි ලස්සන දකින්න. එනම් මම මීලෝකයේ මම ලස්සන දකිනෝ වගේම අන්න අයගේ ලක්ෂිණ දකින්නත් මට පුළුවන් එන්න ඕනි. මං ගැන හොදාහනෝ වගේම අනිත් අය ගැන හ දහන්නත් ඔයා කන්ධ දෙක් පුරුදුුවෙන්න්න මම ගුඩ්මෝණින් කියනවාගේම අනිත් අයට ගුඩ්මෝණින් කියනකොට ප්‍රතිචාර දෙන්නත් මටපුළුවන් වෙන්නන්. එනම් මම මේ පංචේද්‍රිය පිළිබඳව හොඳ අවබෝධයක් තියනව නහන්න සිත දියලුවෙනවා. එනම් අද ඉඳං උත් සහ කරන්න ඕනේ මේ සිත හැම බිලාවිම දෝෂණය වෙන බුදුහාහමුදුරු කියනවා සිත කියන්නේ පුන් සඳක්වාගේ. අඳරු වලාකුළුලිින් වැහිලයව ඉක්මනින්. නමුත් ආයි වලාකුළ ඇත්තලාගේ ගමන්, දිලිසන ගන්නවා හිඳ මේ ලෝකී කිසිම දෙයක් නෑ අසුබයි කියර දෙයක් අසුභ කාලයක් දෑ. හැම මොහොතකම සුබයි ඔබ දිරිසෙන ඔබගේ සිත පු් සඳක් වගේ. එයින්ද සුබයි කියන්නේ සුබ අවරුත් අවරුද්ධක් කියන්නේ මේ මොහොතේ ඔබ සිතන පතනා ආකාරයමයි ඒක කියන්නේ පොස්සිටව් සයිකල ජෝලිද ඔබ මනස ඉතාමත්ම පොසිටියව් කරගත්තෝත් සිත පොස්ටව් කරගත්තොත් ඔබට ගලාගෙනන්නෙම පොස්ටවේ. ඒනම් දෙවනි එක තමයි සිත සතුටින් පවත්ත ගන්න අදී දංමයක් කරන්න ඕනිෙමනවද නොකරන්න ඕනිමනාද. ලිස්් එක හදන් මුල් මාසතුනට. ඊළඟට යනවා පී ආර්ථිකේට්. දැන් අපි සිත්ත ගැන කතා කලා කය ගැන කතා කලා සිතයික අයයි ඔක්කම එකට අරයි යන්න සල්ලි තියෙන්නේ පැනේද. සල්ලි තියන එක ඇවත් අපි දන්න මේ අභියෝගාත්මක කාලේ සල්ලි වටිනවා. නමුත් සල්ලිවලින් හැම දෙයක්ම කරන්න බෑ. නමුත් ඔබ පුරුදුුවවෙන්න ඕනේ අදේදං ඔබට ලැබෙන ආදායම යම්කසෙ ප්‍රමාණකින් වැඩි කරගන්. නැතිනං ඔබ වීදංකරන දේවල් යම්කසේ ප්‍රමාණිකින් අඩු කරගන්න. ඔබ පරිහරණය කරන දේවල් වගකීමකින් පරිහරණය කරන්න. උදහරණයක් වශයෙන්. ඔබගේ ලයිට් බිල යම් විශාල ප්‍රමාණකින් වැඩිවෙලා වතුට බිල විශාල ප්‍රමාණකින් වැඩි වෙලා. එනම් ඔබ මේ අවුරුද්ධේ අරපිරි මැස්ම පිරිදි වෙන්න ඕනේ. දුරටත්මක දබියෝගාත්මක කාලස සේමාවක දැන් අපි යම්කිසි ආහර වේලක් නිෂ්පාදනය කරගන්න ග කඩට ගන්න ගියොත් හැම ඉලෝලුුවක්ම රුපියල්සිය කළ වැඩි දෙසයේ ප හැමලුවම රුපියල් හැටයි අසුවායි කියල කිය අපිට පුළුවන්න්නම් අපේ ගෙදරම නිෂ්පාදනය කරගන්න කම්මලි නැතුව හැම දෙයක්ම ඔබට ගෙදර හදාගන්න පුළුව මැල්ලම් ර්ග්චිකක් නේද අවශ්‍ය අනිත පුංචිපුංචි ද්‍රව්වේටික ගදර නිේශ්පාදනය කරලා ගෙදර වේලාකට පිරිමාල හදාගන්න පුළුවන් හනම් අපි හැම වෙලාවෙම කඩෙන් ආහාරගන්න නැතුව පුළුවන් තරන් අපිම හදලා කන්න පුරදු නොත් නිරෝගී ආහාරච්චිකක් අපි වීදම ගොඩක් අඩු කරගන්න පුළුවන් ඒවගේ අප අපි හම්බු කරන්න එකෙන් සීට දහයක් අපි අනිවාරෙන්ම ඉතිරි කරන්න ඕනේ ඒ ඉතිරි කරන්නේ මුොකළද අපේ යාව ජීවාධ්‍යාපනයට පොත් පත්ගන් ටියවෂන් යන්න ඒවගේම වැඩිපුර වැඩමුළලුවල්ට සම්බන්ධවෙන්න යම් කිසි පාට මාලාවක නිරත වෙන්න උබගේ ආදායම යම් කිසි ප්‍රමාණයක් සීට දහයක් වගේ ප්‍රමාණයක් අයින් කරන්න. සීට පනස් පහත් ඔබ ඔබ හම්බු කරන දෙයින් වියදන් කරන ලයිඩ් බිල් වතුොට බිල් ගෙවල් කොලි ඇඳුම්ගන්න මේ හැම එකක්ම ඔයට සට පනස් පහේ මැනේෂ් කරගන්න පුළුවන්ෙන් නොනේවා හම්බු කරනදේ. එ වගේම තමයි ඔබ සියට පහක් පරිත්‍යාග කරන්න පුරදුවෙන්. ධානමාන දෙන්න නැති බැරි අයට දෙන්න නැද. අන්න ඒ වගේ ඔබට පුළුවන් වුණොත්. ඔබගේ ජීවිතේ. විවිධාකාර ලේස මේ ආර්ථිකය පාලනය කරගන්න ඉකොමික් මැනේශ්මන්ට එකක් පවත්ත ගන්න ඔබගේ නිවස තුළ ඔබ සාර්ථකව ඉදිරිටයන්න පුළුවන්ගෙන පුංච වියසායකයෙක්වෙන්. උත්සහැ කල්ල බලන්න ඔබට කරන්න බැරි දෙයක් නෑ. පොඩීට පටන් ගන්න. අරගෙන ඉදිරිට යන්න එහහිද අදඉඳං ඔබගේ ජීවිතය වෙනස් කරන්නනා මුදල් ලැබෙන හැම මුදලක් මෝඔබ අරපිරිමැස්මකින් ඒවගේම කොටස් වලට බෙදලා තාාලනයකින් ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගත්. ඒ වගේ තුන්ගෙනියක මමයකි වේ හතර විනිස් සිහිනි තමයි ඔබ අනිවාර්යම මේ සමාජ සිහිනයක් දකින්න ඕන Socialෝල්්‍ර එක සමාජිට වටින පුද්ගලයෙක් බිය බ්‍රන්් පර්න. සමාජිට වටින පුද්ගලෙක්යෙන්. සමාජයට සන්නන්නාමනයක් වෙන්. ඔබ ගැන කතා කරන පන්සලේ හාමුදුරුව නෑද. ඒවගේ ගමේ දායක සභාව. ඒවගේ අසල් වැස්යොම හැම කෙනෙක් මෝබට ආදරේ කන්න පුදගලෙක් බාට පත් කරගන්න. ඒගුලන්ට ඔබ ප්‍රෝජනයොත්ප පුදගලෙක් බවට පත් කරගන්න. ඔබ ඒගුල්ලන්ට දැනමුතුකං කියන පුදගලෙක් බාට පත්වෙන්. ඒගුලන්ට උදව කරන පුද්ගලෙක් බාට පත්වන්. එතකොට සමාජියයෝග පිළිගැනීමක්තියවා. අත්තරේකට ලියන් ගුවන් විදිර වැඩ ස්්‍රාණකර සම්බන්ධවෙන්. පන්සලේ යම් යම්කාරල පල්ලියේ යම් යම් කාරල්ට ආගම්භේදක තොරව හවුල්වෙන්. එවිට සමාජයේ ඔබ ආදරේකන පුද්ගලයෙක් බටපත්වන උදධාරණයක් වශයෙන් මේ ශෝෂල් මීඩියා තියෙන්නේ ෆේස් බුක් එක තියෙන් ඔයා කණබොන හැටිදාන්න එහෙමනවයි උබ යම්කිසි පනිවිඩයක් දෙන්න සමාජට අද දවසේ මගෙන් සමාජර දෙන්න පනිවිඩමේකයි. ආදර්ශයක් වෙන්. ඔබධන චායාරූපයක් පවා, සුභවාදීව ධන්න සමාජිට සමාජයේ දරුවෙක්ක එවගේම ඔබ කතා කරනකොට දැම් මම දකිනවා වර්තමානේ අපේ සමාජයේ මේ තත්වයට පිරිහිලා තියෙන්නේ හාමුදුරු අන්ගේ පවා ගුරුවරුන්ගේ පවා, මහචාරවරුන්ගේ පවා. රටේ දේශපාලාච්ඥ පවා මාධ්‍යවේදින් පවා මේ කතා කරන දේවල් හරිම අහිතරයි. සමාජයේ දරුවන්ට ගන්න ආදර්ශයක් නෑ. හැම තැනම අපි දකින්නේ පිරිහීම මේ අතලොස්සක් සංඝයා පිරිහින හින්දා. සමස්ත පූජනීය සංගපීත්‍ර හැමෝමටම බයින්න අරගෙන තියෙන. මේක හරි අපරාධයක්. සමස්ත ගුරුවරු කැපවීමෙන් වද ලෝ ලංකාය වැඩග නො නමුත්. අතලොස්සක් වූ ගුරුවරු හින්දා සමස්ත ප්‍රජාවටම බන්න මිනිස්සු පෙළමිලා. ඇත්තටම මේදේශපාලාඥියෝගත්තොත් මේ දේශපානඥයා අතර හොඳ මනිස්සූන රම් ටමන ගැසිලතීෙන. නමුත් බහුතරයක් ජඩ වැඩ කරන හින්දා, මාධ්‍ය සහදේශපලනයක මයි බහුතරයක් ඩමාධ්‍ය බහුතරයක් ජඩ දේශපාලන හින්දා රට සංස්කෘතික වශයෙන් පිරිහීමට ලක් වෙලා තියෙන. එහින්දා අපි සමාජයක් පාශයෙන්. පින් වියයුතු ුතුකම මොකක්ද වගකීම මොකක්ද හිතන්නඔොන්. එනඟ ලබරවසරේ සිහිනයක් ඇති කරගන්න. මම සමාජයට ආදර්ශයක් වෙන මිසා මගෙන් සමාජයට වචනකින්වත් අහිතක් වනිට තියන්නේෙනේ එක තම ම හිතන් ලොක පණනිවිඩේ. ඉළඟට අපි දැන් සිහින කියීයක් කිව්වද. ශාරීරිික කිව්වා මානසික කිව්වා ආර්ථික කිව්වා සමාජීය කිව්වා. ඊට පස්සේ පස් වන සෙහිනේ එනම පාරිසාරික සිහිනයක්. පරිසරය නැති නම් අපිට ජීවත් වෙන්න බෑ. මේ පරිසරයේ ගහ කොල සතක සිවපාවන්ට ආදරය කරන පුද්ගලයෙක් පන් මෙ සතාසිඋපාවක් ගහ කොල ඔබ හැමබලාම උබත් එක්ක අනුගත කරගන්න ගිදර හිටියත් ඊ ගහක් කිටවන්න වතුර ටිකක් දාන්න නේද පැලයක් ඉන්දන්න පැලයකට ආදරය කරන්න ඉතිං ඔයාගේ ජීවිතයේ හුස්ම කියන්න මේ ගහ කොල සතෙක් වනත් ළඟට එන්නවනම් ඒත් සතාට ආදරය කරන්න කෑමටිකක් දෙන්න. එන මේ පන්සිට පද පහ ආරක්‍ෂා කර ගමන් මේ පරිසරයට ආදරයකන්න පුද්ගලයෙක් බාට පත්වෙනෝ. මේ පරිසරය තියෙන තාක්කල් තමයි අපේ ජීවිත හුස්මතියන් ලංකාව මෙච්චර ලස්සන මෙලස්සන පරිසරයේ විධත්වේ. බයෝඩයිවසිටියකට ආදරය කරන්න මේ විධත්තේ, කිසි දාක සතෙකුට හිරිහරයක් කරන්න එපා කිසි දාහක සතෙක්ක කූඩු කරගන්න එපා. මම දකිනවා ගොඩක් අය සත්තු හදන්න කූඩු කල්ලා. මේ. කූඩු කරලා හදන සතෙක් ඉන්න ගේකට යන්න අපි බයයි. ඇයිඒ සතයින්නේ වෛයිරයෙන් කෝ කෝ් පේෙන් දවේශයෙන් ඉන්නේ. උට නිදහසක් නෑ. එහන්ද සතෙක් වනත් ආසයි නිදහසක් ලබන්. බල්ලෙක් ඇතිකරන්න ආදරයට වුව ගැටගහලා එපා කියනකං කෑ ගහන තත්වට ගෙදර පත් කරන්න එපා. ඔයාගේ ජීවිතයේ වයාගේ සතුටවා තුළින් විනාශවෙලා යන. එහද මං ඉල්ලීමක් කරනවා සත්තුන්ට ආදරය කරන්න. ගහකුල ටාදරය කරන්න කියලා. ැ අපිසසින හයක් දැකවා. හත්තලි සිහිෙන තමයි උෘත්ථීය සිහිනින් අපි හැමෝම කැමති උෘත්තියක නිරතෙරෙන ප්‍රොෆෙශනල් කිලකිනවා නමුත් අපි දකිනවා අපි මේ රුවනිම අපි දකිනවා පැහැදිරිව වර්තමානයේදී මේ ෘත්තීය භාවය තුළ පුදුමාකාර විියසනයක් රට තුළ උද්ගත වෙලා තිෙන ෘතිය කුහකත්වය කිය නය එක. අපි උගත්වොත් ඔබගේ සේෂත්‍රයේ බද්ගත්වොත් තැ මධ්‍යවේදීන් තුළ කොච්චර කුහකත්තවයක් ති නොද බලන් එකනෙකා තුළ. අපි හම්බුණහම හරි ආදරයෙන් කතාගන්න නො දැක්ක හම සිපගන්නවා හරියට අගය කන්නම නමුත් එකිනෙකා විවේචනය කන්නා ආකාරය එක අනිතෙක් නට ඉහිට යන්න දෙන්න අනිත එක්කන හොද ප්‍රෝගෑම් එකක්කලොත් අනිත එක් න තරහයි අනිත්ත එක්කන හොද ආටිල්ල එකක්කලොත් අනිත එක්න අ එකට ගහනවා මේකද මාධ්‍යවයවන්න ඕනේ. මම මාධ්‍ය ආචාර් ධර්ම උගන්න ප පුද්ගලෙන්. ්‍ර ලංකාක නම් යිතනේ අ්‍යක්ෂකවරයා වශයෙන්. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ලංකාේ ප්‍රථම වැඩමලුව පැවැත්තුවා ශ්‍රීලංකා පදනම් අයිතරින්. මම මේ ගුවන් විදිලි මහගෙදර තුළ මාධ්‍ය ආචාර ධර්ම ගැන ගොඩක් කතා කලා. එන මේ උෘත්තීය තත්ත්වය නංගන්න මාධ්‍යයට ලොකු අගකීමක් තියෙනවා. මේ මාධ්‍ය තුලින් අපේ උෘත්තික භාාවය නංවන්න පුළුවන් හැම ෘත්තියක්මට ගරු කරන පුද්ගොලෝ ිනිස්සු දැනුවත්කිරීම තුළින් සදාචාරවත් ආචාරධර්ම පද්ධතියක් එක්ක යන ෘර්තියන් ගොඩ නගන්නපළවා. ෘත්ථික භාවය කියන වෙනම දෙයක්. මේ උෘත්තික කුහකත්වේ ලංකාවෙ තුල ක්‍රියාත්මකවීම හින්දා වෛද්‍යවරයාගේ ට ගුරරයා කම්කරුවා දක්කා තම අයිතිවාසිකම් ඉල්ලන පුද්ගලු බෝඩ පත්වෙලා. නමුත් ඔවුන්ගේ යුතුකම් වගකීම් පිළිබඳව ඔවන්ට අවබෝධයක්නෑ. අපේ රට මෙවැනි ප්‍රපාතිකට වැටෙන්. දෙසේ විසිපහාටත් වඩා මා විශ්වාස කරන්නේ වග කියන්න ඕනෙ රාජ සේවකු කියලා. රාජ්‍ය සේවකයන්ගේ ෘත්ථික භාවය ගිලිහි යාමහින්ද. ප්‍රධාන වශයෙන් මේ රාජ්‍යසේවට මේවැනි තත්ව උදා වනේ. වගකීයුතු ඉහර නිලධාරයෙන් තමන්ගේ වගකීම් නිසලෙස ෂ්ට කර ඇතිහින්න. ඒ කැන තමන් දැන් ඉස්සරණං අපිට අපි දක්කිෙනවා. රාජ ර්ත්‍යංශක ලේකම් කෙනෙක් කියයනෙ හොඳ ඩිසිිෂන් ඒක කෙනෙේ ඔහු ගන්න තීරණ හරිම සස්ටේනබ තිදසාරයි. නමුත් වර්තමානය අපිට එෙම ලේකම්බරු හම්බේන රාජ්‍ය පරිපානශේෂත්‍රේ බොහෝ අය මම දකින්නේ වර්තමානයේ ්‍යාත්මාථකාමි පිරිසක් කියලා. මම එ ඔවුන්ට එහිම කියන්න මම පෙළබෙන්නේ ඇයි මම ඔහුන් ගොඩක් ආශත්‍රේක කල්ලතේෙනු. අතීතිහිටපු ජේෂ්ට රාජ්‍ය පරිපානණ තන්ත්‍රයේ ගොඩක් අයාාශත්‍රයක ළමුතු ම රාජ්‍ය පරිපාලණ සේෂත්‍රේ ඉන්නයට බොහෝ මං දේශන කටයුතු කල්ලා තියෙන. එය අය ඇසඩු කරනොට පැරණි ජේෂ්ට රාජ්‍ය පරිපාලක යක් අපිට හම්බෝනාම ඒ අයගෙතියන ෘත්තිය භාාවය තුළ අපි හැමදාම ඉගෙනගන්නවා දැකීම පවායිඉගෙන ගැනීම. නමුතු වර්තමානය අපි දකින්නේ. ඩි ආත්මාතථකාමි පිරිසක් ඔඕන් මොනවෙලාවිද ප්D කරන්න කෙලා බලාගෙනින්. එසේ කරන්න මොනවවෙලාද කර රජයෙන් ගන්න ඕන පහසුකාම් හැමදයක්ම ගන්න. ඒවාගේම අනිත් අයට ඉදිරියටට දෙනනෑ. ඒ අයාතර ලොකු සම්බන්ධතාවයක් නෑ. තමන්ගේ ශ්‍රේෂත්‍රේපිලි බඳ වගකීම් දරන්නෑ. වගවෙන්න නෑ විනිවිධ භාවයක් නෑ මේ ඔක්කම යහාපාලනය පිළිබඳ ගැටලු. මම එහෙම අධ්‍යයනය කරන්න මේ ෘත්තික භාවය පලිබඳව? මගේ ආචාරුපාදය තියන යහපාලනය පිරිබඳ මේ යහපාලනය පිරිබඳව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ලංක අවි ප්‍රථම යහපාලනය පිරිබඳව ආචාරපාදය ලැබුවත් මම මේ යහපාලනය පිරිිබඳ ආචාරපාදයක් ලැබීමම උෘතිකව මට හිංසාවට ලක්වෙන මාව හේතු වුණ. අන්න එකයි මම මේක දකින්නේ ප්‍රයෝගිකව හිංසනට ලක් වෙච්ච පුද්ගලය පශේ එහින්දා ලංකාව තුළ වගකීවුතු අලුත් අවරුද්ධට ම ඉල්ල මක්කන්නවා රාජ්‍ය පරිපාන සේෂත්‍රේ ඉන්න හැමෝටම මේ රට ගොඩ නගන්න නං මේ රාජ්‍ය පරිපාන සේෂත්‍රීයින් හැම කෙනෙක්ම මීට වඩා හැඟීමකින් රට ගැෙන වැඩ කරන්නවුන්. මීට වඩා තීරණගන්න මට්ටම මේ පෞෘෂයකෝුන්ට හෙමි වෙන්නඕන. ීට වඩ උෘත්ථතික භාවය පිළිබඳවුන් සකිලිමත් වෙන්නඕනේ. මීට වඩා තමන්ගේ පහල මත්්‍රමය අයට සාධාරණයක් ආදරයක්. ගේ වැඩ පිරිිබඳව ආදරනීය බවක් දක්වන්න ඕො. එවිට ලංකාව හදන්න හරි පහසු. එහින්දා ෘර්තික සිහිනයක් දකින්න හැම කෙනෙක්ම ෘථිකව ඉහලට යන්න අනිකාව පරයා යනුත් සහකරන්න එපා. හැම දෙනම් හැම කෙනටම ආදරෙක් වැඩ කරන්න මේ අපේරට අපිට කරන්න පුළුවන් උපරරිමයක්ක් දැන් ඔබ මේ වැඩස්තහන. උපරිම ෘත්තික භාවයෙන් කොත් ඉතරයි. ඔබට තිරසාර පැවත් මක්තියෙන්න්නේ. ඔබ මේක කලා ගියා නෙමේ. ඔබගේ වගකී මක්තියෙනවා සම්පද්දායකයා තෝරා ගැනීමේ දම්. ම කතා කරන්නේ මොනාද සමාජිට දෙන පනිවිඩිය පිළි බඳ අවබෝධයක්ෝ අර්තියෙන්නවා. එන අවසාන දේ කතා කරන්න කලින් මම ඔබට ඉල්ලීමක් කරනවා. හොඳහුස්මක් අරගෙන දැන් අපිසේන හයක් ගැන කතා කලා හත්තන සිහිනට යන්න කලින්. ටිකක් අපේ සැහැල්ි වෙන්න ඕනේ. එන්න හොද හුස්මක් අරගෙන හුස්ම පිටරන්න හුස්ම ගන්න කොට නාසේෙන් හුස්ම ගන්නේ පා ඉස්සල්ලාම කටින් හොදට ඇදලා ගාලා හුස්මක් ඇතුළට ගන්න. ඇතුටරන් ටික වෙලාවක් තියාගැනිදලා හගාල කටඇරල පිටකරන්න. එවිට ඔබගේ මානස්සික පීහිඩනය අඩු වෙන්න ගන්න. න්න ඔබ සතිමමාත් බවපපුරුද වෙන ප්‍රධාන ටෙක්නය එක එක මේ කටෙන් හුස්ම ගත්තා කටින් හුස්ම පිට කලා ටික වෙලාවක්ගේ අර පස්ස ඔබට අවබෝධ වෙනවා ඔබගේ ඇඟ පුදුමාකාර සැහැල්ලුවකට පත්වයෙනවා. ශරිරයේ සැහැල්ලූ උනගමම් ඔබ මනසක්‍රියාවත්මක කරන්න නා දැන් කටවාහගෙන නාස් පුඩුවලින් හුස්ම ගන්න. ටිකවෙලාවක්තියා ගන නාස් පුඩුවලින්ම හුස්ම පිට කරන්න. ඔන්න දැන් ඔබ ටිකවෙලාවක්ගේ හාම, නාසයෙන් හුස්ම ගන්නගේ පිමාඳත් අවබෝධයක් ලබා ගන්න. මෙ ආනාපාන සතිය ටිකලවක් යනකොට ඔබ නාසයෙන් හුස්ම ගන්නවා දැන් ඔබ දන්නෙම නැතුව ඇස්පා ගන්න. ඇස්පයා ගන්න මෙන මී ගීතය ලස්සලට ඇහැවොත් ඔයාට දැනේ ඔබ කොතනද ඉන්න කියලා .

ම പ හ ു සലස කරග പ හිന ග තාර ച ് හිന ത രിක සිහිന ඔබ සලසම් කරන්න. මනසික සිහිന ඔබ සලසම් කරන්න ආර්ථක හිനේ සലසම් කරන්න සමාජയ සිහිനെ සලසම් කරන්න පര සിි හිന සලසම් කරන්න. උනෘත්තිය සිහින සැල්සුම් කරන මේ ෘත්තිය සහිනට අධ්‍යාපනයත් අයිති, අධ්‍යාපන හා ෘත්තිය සේනය හත්වන සේනේ තමයි අධ්‍යාත්මක සනේ. ලබන මාස තුනේ ඇතුළත ඔබ කොච්චර ඔබගේ සිත පිළිබඳ වදානේ අධ්‍යාත්මය දියුණු කර ගණුත් සහකන් වද කර. කේයින්තියන කෙනෙක් නම් ේන්ති නොයා ඉන්න කොහොමදව අගේ සිතඩිිය උලබ කරගන්නේ. ඒවගේම ඔයා දවසකට පැයක් දවසකට විනාඩි විස්සක් අඩුම වශයෙන්. <S -cado> ි බෞද්ධ වශයෙන් අපි කීද අද දන්න කරනය මෙත්ත සූත්‍රය සජයනය කර නේද. අන්න මම මේ මාසතුනෑ තුළෙත තුන් සූත්‍රය පාඩක් කරනවා. දැන් මුස්ටිම් භත්තිකය ගත්තොත් කුරාණය කට පාඩක් නමු අපි බෞද්ධ වශය ලැද්ජයි තුන් සූත්‍රයතියා කරණයමිත සූත්‍රය සයයා පන්සිල් පද පාරියට කියාගන්න අපි දන්න ඇති ජාතියක් බට පත්වලා තිී. බුද්ධාගම සීට සීයක් පාස්වෙන්න ඕන එක ද්ාගම මෙච්චරආසමත්වන්නේෙ ලාමයි ඇයි. සිංහල ීට සීයක් පාස් වෙන්නේ එක සිංහලආසමත්වෙන්නේයි ගනං සිංහල පාසුනොත් ඕලවල් පාස. ඇයි අපිට බැරි අධ්‍යාත්මික ගුරුවරේක්න් මේ ලාමයි ව වෙනස් කරන්න. අධ්‍යාත්මික වැඩීටියයෙක්වන් අධ්‍යාත්මික දරුවෙක්වන්න. එ උබට ආරාධනා කරනවා අධ්‍යාත්යක යන්නවාගේ ඇතුලාන්ත සිත දියුණු කරගෙන අධ්‍යාත්මයකට යන්න. අධ්‍යාපනය තුළින් අගේචීවිතය. ගුම පිඳව හදාරලාල සතිමත් බව පි ප්‍රමතාාතර ඔයාගේ ජීවිතයේ සතුට ස්ොයාගෙන සරිසරන්න. ඔබ ගේ ජීවිතේ වෙනක් ඇලේ. ඒ අපි මේ සිහින හතත් එක් ලබන වස්්‍රී හමෝම. ඒදැන් අපි මේ සිහින කරා යන්න තමයි මේ හැමදේම කරන්න. අපි ගුවන් ඉදුලේ නොබතුන්ම ගෙනල්ලා අපි අපි අසන්න දැනුවත් කරන්නේ තෝන්ගේ දස් විසිතුන වුරදදි තියෙන ඒ හිනටක සැබෑ කරගන්න ඉතින් එවෙනෙන් තම අපි වැඩකරයුතු කරන්න අජරතුමනි අවසාන වශෙන් ම කැමති දැන්. අප. අපි වසන සහපිය නර්බන කෙනෙක්ට හිදෙනවන මෙතුමාන්න සම්බධ කරන්න ඔබතුමන් එක සම්බන්ධ වෙලාහතා කරන්න ම ප්‍රව න විිශලේෂකේක් වශය ඔබට සහ වෙන්න ම හැමවෙලාම කැමති මගේ දුරකතනාන්ගේ බිඳුවයි හතයි එකයි හතලි සතරයි තිස් හතරයි නමසයේ කොළහා බින්දුවයි හතයි එකයි හතලි සතරයි තිස්හතරයි නමසයේ කොළහ ඕනම වෙලාවක්කට මාත්ත්‍යක කතා කල්ලා වෙලාවක්වෙන් කරගන්න පුළුවන්. අපි ඔබට ැද ඉන්නම සදී පැදි නෝනම් බෙලා කුදව කර. උදෝ කරනක තමයි මහහිතන තව කනෙක්ට දෝගන්න සහනවාටන දෙදකක් හිදා චාරතුමනි එකනිසා ඔබට මතක්කනවා නවත වතාවක්කිතුමන්ගේ දුරහතගේ බින්දුව හතයි එකයි හතලි සතරයි තිස් සතරයි නවසේ කොළා බිදුවයි හතයි එකයි හතලි සතරයි තිස්සතරයි නවසේ කොළලා ඔබට මොනය මහ ගැටලුවක්තිේනවා මේ සබන්ධ හෝ ඔබේ දස් විසිතුනලු තවරුද තවදුරටත් සැලසුම් කරගන්න විදිහ ගැන ඔබට දැනගන්න වශනන් පතුමන් එක සබඳධවෙල කතාභා කරන්න පුලන් මොකද අපේ ගුවන් කාලේ දමෙටේ එක නිසාබට ත කාල ල ිමන වත් හෝ ති න තා කරන්න නමුත් ප ද හන මට පත් කරන්න ඉති ඔබ ස්තුති න්ත ෙක් ලා පත් ම ද සිට ට දවසේ වැඩ ටහනට පිත් සම්ග සම්ඳ ව ප්‍රීන නො ශ ලේක ජී යක් චාර මන් ී ශ මතිතුම ොහොම ස්තුූතියි චාරතුම ද න්ට ඉති අද පබාතය ගැනන්නට මට න ක බදන්න. කත් වර ගේ මයි තාක්ෂණ ා ීර ස ්‍රಭා ක්ෂණ ර ල ස පාදන කර රිපත් ළ ම ුවනි හත න් ට හි ක් දවසක්.